මෙහි තමයි කළු මහත්තයා ඉන්නේ. එන්න. මෙයා නම් අපේ නැති වුණු දෙවි කෙනෙක්ම තමයි. අපේ දිව්‍ය ලෝකේ නමනේ මෙහෙත් තියෙන්නේ. වනජීවී මහතුරු වගේ කැවිලි ඉන්න. කොහෙද ඉන්නේ? අන්න අතන ඉන්න. එළිය? ඔව්, ගියා. පිනුමින් නම් බොහොම සාන්ත පාටයි. අපේ කෙනෙක් වගේ. අපේ කෙනෙක් නම් මොනවාටද මේ ලී කොටන් අස්සේ ඉන්නේ? වනජීවී මහතුරු කිව්ව නේද? ඇයි මට දන්න ලනාවේ? කලින් කට්ටිය නම් එහෙමයි. ඔය මහත්මයාගෙමද මේ ලීමෝල? මේ එකක් විතරයි. තව කොච්චර තියෙනවද? තුසිත කියලා නම දාන්න ඇත්තේ මුල් පදිංචි ගැන හිතලා වෙන්න ඇති. නෑ නෑ නෑ. මගේ මුල්ම ගම ජින්තු පිටිය. ඔය තුසිත කියලා නම දැම්මේ මගේ කේන්දරේ බලන්න ආපු ගුරුනාන්සේ. මහතුරු යන් ඇතුළට. යන්. මෙච්චර කලක් මං ගැන දැනගෙන හිටියේ නෑ කියන එකනේ පුදුමේ. මොකද මං මේ පළාතට සෑහෙන සේවයක් කරන කෙනෙක්. දෙවි කෙනෙක් වගේනේ. ඒක ගැන සැක හිතලා තමයි අපිත් මෙහාට ආවේ. මේ පළාතෙන් හැමදාම කවුන්සලට තේරෙන්නේ අපේ මේ කළු මහත්තයාගේ අයියා. මොකද්ද කවුන්සලේ කියන්නේ? මම හිතන්නේ සුදම් සභාව වගේ එකක්. ඉස්සෙල්ලම මහත්තුරු ආපු එකේ මං දේව රූප කීපයක් දෙන්න. මේ කවුද? මහත්තුරු දෙවියෝ අඳුරන්නේ නැද්ද? මොනවටද මේවා? විකුණන්නනේ මහත්තයෝ. එක දෙවි කෙනෙක් රුපියල් 3-4000ක් වටිනවා. හරිනම් ඉතින් ඊටත් වැඩිය වටිනවා. ඒ මොකද උදේට හඳුන් පූරක් පත්තු කළා. වැඳලා කිව්වහම යන එන ගමන බිමන ඉෂ්ට කළ දෙන්න කියලා සියලුම දේවල් ඉෂ්ට කළ දෙනවා. මෙන්ද. එහෙමනම් මහත්තුරු අපි ටික වෙලාවකට දිවි ලෝකෙට යමු. අම්මේ බාපා මනුස්සෙක් අම්මේ. මොකක්? ඔව්, කැලේදි මායි කිරිමුදිය මාමා ඉස්සර බාපා හිටපු ගමන් වෙස්මාරු කරා. කිරිමුදිය මාමා සිහ නැතුව වැටුණා. මම දුහගෙන ආවා. මෙච්චර කල් මෙහිඳල් තියෙන යකෙක් අම්මේ. නංගි මායි කිරිමුදිය මාමා කැලේ ඇති බාපා එකපාරටම වෙස්මාරු කරා. කිරිමුදිය මාමා සිහ නැතුව වැටුණා. මම දුහගෙන ආවා. ඉතින් අම්මා බැලින් ඉන්නවා කියන්නේ යකෙක්.